අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිංහ. මම රෝෂණය විජේසූරිය මුලින් අවධානය සිරස් තල වෙත. දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැහැ. ඇමරිකාව කියයි. ඇමති මර්වින් අත්අඩංගුවට ගන්නයි උද්ඝෝෂණ. ගැටුමක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ පීට දෙකක් වසා දැමේ. ඉහළ ගිය එළවලු මිල තවදුරටත්. දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳව සෑහීමකට පත් නොවන බව ඇමරිකාව පවසනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන් මහත්මිය මේ බව සඳහන් කළේ වොෂින්ටන් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දෝෂාභියෝගයේ සහ නව අගමිනිසුරවරයා පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ විදේ ස්ථානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් සහ කොන්සල්වරුන් දැනුවත් කළේ ඊයේ දිනේදී. මෙම විශේෂ රැස්වීමේදී ජී.එල්. පීරිස් මහතා දෝෂාභියෝගයේ සහ නව අගමිනිසුරවරයා පත් කිරීම පිළිබඳව සවිස්තරාත්මකව තානාපති ප්‍රජාව හමුවේ කරුණු දක්වා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ නිවේදනය කළේ මෙහිදී තානාපතිවරුන් නැගූ ප්‍රශ්නවලටද විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන් බවයි. මේ අතර ඊයේ පැවති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකදී වික්ටෝරියා නියුලන් මහත්මිය මෙසේ අදහස් දැක්වුවා. අගවිනිසුරු සම්බන්ධ ගැටලුවක් නව අගවිනිසුරුවරයෙක් පත් කරනු ලැබ තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇමරිකාව විසින් ලබා දෙන ආධාරවලට මේ බලපෑමක් එල්ල කරයිද? ඔබ කුමක්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ? US government assistance for FY 2012 for Sri Lanka was ඔබ ප්‍රකාශ කළ පරිදි ඇමරිකානු රාජ්‍ය 2012 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 27ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. මින් ඇමරිකානු ඩොලර් මිලියන 13.3ක ආධාර ලබා දී තිබෙන්නේ ද්විපාර්ෂික වැඩසටහන සඳහා. මෙහිදී මූලික වශයෙන් ආධාර පිරිනමා තිබෙන්නේ සාමය සහ ආරක්ෂාව, මානව අයිතිවාසිකම්, ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම යන වැඩසටහන් සඳහා. 2013 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ආධාර ලබා දෙන ලෙසට අපට ඉල්ලීම් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආධාර ලබා දීම පිළිබඳව පැහැදිලි කිරීමට මෙය වේලසන වැඩි. What impact the actions will have on our foreign assistance for Sri Lanka going forward. මෙම ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය යම් පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? I would not say that the explanations are satisfactory in terms of ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති කරුණු පැහැදිලි කිරීම පිළිබඳව අපිට සෑහීමකට පත් විය නොහැකි. Explanations are satisfactory in terms of protecting democracy. The actions you mean specifically the ඒ ඔබ ක්‍රියාමාර්ග යන්නේ අදහස් කළේ දෝෂාභියෝග ක්‍රියාමාර්ග පිළිබඳවද? ඔව්, නිවැරදි. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත් මහතාගෙන් ප්‍රශ්න කළා. ඒ ඇයට තමන්ගේ මතයන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේවා සීලු කාරණා පිළිබඳව මේක ගැඹුරට අධ්‍යයනය කළා තමයි ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන. ඉතින් ජී.එල්. පීරිස් ඇමතිතුමා මහාචාර්යවරයෙක් නීති පිළිබඳව එතුමා විසින් ඒ පැහැදිලි කිරීම අපේ රටේ ව්‍යවස්ථාව අනුව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි කටයුතු කරන්නේ අපේ රටේ ව්‍යවස්ථාවයි අපේ රටේ පරිසරයයි එක්ක. ඉතින් ඒ ගැන අපිට යමක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. දවසේ පුවත අවතුම රසයක්. හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තිස්ස අත්තනායක මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. නව අගවිනිසුරුවරයෙක් පත්කිරීමට ගත්ත ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයක්. ආරූජ කරගත්ත බලයකින් ගත්ත තීන්දුව කොයිතරම් දුරට සදාචාර සම්පන්නද කියන ප්‍රශ්නේ තිබෙනවා. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ යෝජනාව බලංගු භාවයක් නැහැ කියලා. ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීමක් සිදු නොවුනොත් එතන ඉවත්වීමක් සිදු වෙන්නේ නැහැ. සිරාණි බණ්ඩාරනායක මහත්මිය ව්‍යවස්ථානුකූලව තාමත් මේ රටේ අගවිනිසුරුව හැටියට එතුමියගේ ඒ පත්වීමේ බලංගු භාවය තිබෙනවායි කියන කාරණේ මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. පත් කරපු අධිකාරිය විසින්ම ඉවත් කිරීම කළා දිනවා. ඒකත් නීත්‍යානුකූලයි. ඒක තමයි අපේ මතය.
ඉතාම පැහැදිලිව කියනවා ගරු තිස්සත්ත නායකමැතිතුමා කරුණු වරදවා වටහාගෙන තින්නේ ඒක තේරුම් ගැනීමට තිබෙන නොහැකියාව පිළිබඳ ප්‍රශ්න. මේ ධර්ණ ස්ථාවරය හුදෙක් දේශපාලන අරමුණු සඳහා ධර්ණ මතයක් මිසක් මෙහි මං හිතන්නේ නීත්‍යානුකූල වළංගුභාවය පිළිබඳව හිත යටින් හොයතුමන්ලා පිළිගන්නවා ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතු බවට රජය තුළ එකඟතාවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහිලිය රඹකැල්ල මහතා අද සඳහන් කළා. ඒ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දරම් දීමේ මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දෝෂාභියෝග ක්‍රියාවලියේදී ඇති වූ ගැටලු පදනම් කරගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම සඳහා රජය තීරණය කර ඇද්දයි මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා. නැති එහෙම ඒක එකක් කියලා හරියටම කියන්න විදිහක් නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමත් සමගත් සාකච්ඡා කරපු අවස්ථාවක් යම් යම් අය නීතිඥවරුන් පෙන්නලා දීලා තිබ්බ යම් සංශෝධනයක් අවශ්‍ය වුණොත් ඒ ගැන සාකච්ඡා කළ යුතුයි කියලා. ඒකට එකගතාවයක් තියෙන ගැන විරෝධතාවයක් නැහැ. සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුත්තේ ජනතා හිතවාදී ආකාරයෙන් බවයි. පැහැදිලිව මේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. හැබැයි ආණ්ඩුව ඔය තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ. එහෙම එකක් ගෙනල්ලත් නැහැ, ගේන බවක් පේන්නත් නැහැ. එනිසා අපේ ස්ථාවරය වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනි. හැබැයි ඒ වෙනස් වෙන්න ඕනි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයේ සැකකරුවන් ලබන 31වනදා දක්වා යළි රක්ෂිත බඳනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ අදාළ සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු සිටි හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් සැකකරුවන් පස් දෙනා අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා හමුවට පමුණුවනු ලැබුවා. ඝාතනයේදී සැකකරුවන් භාවිත කළේ යැයි පැවසෙන ගිනි අවිත් දෙකක් උණ්ඩ ඇතුළු නඩු භාණ්ඩද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අදාළ සැකකරුවන් වන්නේ සුජීව රංගන කුමාර පෙරේරා, අසින් චතුරංග, අශෝක හේමන්ත කුමාර පෙරේරා, සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ විධාන පතිරණලාගේ සමන් නිසාමන් යන පුද්ගලයින්. මෙහිදී අගතියටපත් පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පාපොච්චාරණය කර ඇති බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙසයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිටි නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් ලබා දෙන්නේයි එම නීතිඥයින් මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. නීතිඥයින්ගේ කරුණු සැලකිල්ලටගත් මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනා ලබන 31වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට නියෝග කළා. මඩවල මහතාගේ ඝාතනයට එරෙහිව ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් අද මහර අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වුවා. විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ පිටපස්සේ ඉන්නේ වෙන කවුරුන්ද? මම අමාත්‍ය මර්වින් සිල්වා. සම්මූල ඝාතනය කරන්න තරම් මොහොන් පිළිමිලා තියෙන්නේ. මං කියන්නේ ඊළඟ නඩුවේදී හරි මේ මහත්වරුන්ට මගේ මහත්වරුන් සාධාරණ කිෂ්ඨ කරලා දෙන්න කියලා තමයි වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්නේ. පරිමෙන්න කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සිටි හසිත මඩවල මහතා පසුගිය පස්වනදා නාඳුරණ තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණේ කැලණිය වරාගුඩ පිහිටි ඒ මහතාගේ නිවස ආසන්නයේදී. ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි පසුගිය 7 වනදායි. විජය කුමාරතුංගලා ජනප්‍රිය වුණේ ඇයි? ඒ ගැන දැනගනිමු රට වටකර බැඳත් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. විජය කුමාරතුංගලා ඇයි ජනප්‍රිය වෙන්නේ? විජය කුමාරතුංගලා වලව්වට ගහන. වලව් වෙන්න කුමාරිකාවත් එක තමයි යාළු වෙලා විවාහයට වැඩේට ලෑස්ති වෙන්නේ. විජය කුමාරතුංගලා නියෝජනය කරන්නේ අර ගමේ කුරුට්ටු කොල්ලන්ගේ චරිතය. දැන් හැපෙනවා. දැන් වලව්වේ හාමුට ගහනවා. පාරේ එනකොට ගණන් ගන්නේ නැහැ. හැපෙනකොට අපි හරි සතුටුයි. ඇයි අපට ගහන්න බැරි වලව්වට විජය හරි ගහනවා නම් සිනමාවෙන් හරි ෂූ. ඒගොල්ල බලන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා කවුරු හරි බිල්ලට තියාගන්න. දැන් හරි එක්සත් ජාතික පක්ෂයේ ජනතා එක්ති බෙරමුණේ කාලකන්ණි දේශපාලනය අවසන් කරලා මේ රට අගාධයට යන්න නොදී ඉස්සරහට ගෙනියන්න ඕන. අධිකරණ ස්වාධීනත්වයේ අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. අධිකරණ ස්වාධීනත්වයේ වෙනුවෙන් උද්ඝෝෂණ කරන අයට පොලු වලින් කඩු වලින් පහර දෙද්දී පොලිසියට කියලා තිබුණා මුකුත් කරන්න එපයි කියලා. මංගල සමරවීර මහත්තයයි යට තමයි බාරදේතුනේ මාධ්‍ය බැටැලියන් එක බාර දීලා වහම වට්ටන්න අවශ්‍ය කරන කටකතා සහ ප්‍රචාරක සැලැස්ම. විපක්ෂයේ ඉන්න අය යුද්ධ කරන්න බෑකෝ. කිලිනොච්ච යනවා කියලා මැදවච්ච යනවා, අලිමංකට යනවා කියලා පාමංකට යනවා, තවත් මොකට මංකටද යනකෝනේ. අපි ලැජ්ජා විය යුතුයි.
විදේශ රටවල ඉන්න ලාංකික ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් අපි ලාංකිකයෝ කියලා ඒ රටවල වල පාරේ බහැලා යන්න බැරි තත්වයක් උදා කරලා තියෙනවා. ඒ ඩොලර් වලට කඩේ යන LTT කඩේ යන දේශ ද්‍රෝහීන්ටයි NGO කාර්යයන්ටයි මේ ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ තියන්නේ. කළුතරට ආපු රැස්වීම ඉඳලා තින්නේ 175යි. මට ලැජ්ජයි අඩු ගානේ හොරෙන් හරි මට පරිවිඩයක් කෙව්වනම් මං ශ්‍රී ලංකා කාරුව ටිකක් හරි යවනවා. 1000 1500ක් විතර සෙන ගෑයලා අපි කළුතර රැස්වීමක් තිබ්බ. හොරිකට රෝහිතය ඇවිල්ලා කියන 175 ලු හිටියි. ගණන් බෑ. ඉස්කෝලේ ගිය එකෙක් නෙවෙයිනේ. එළවලු මිල ගණන් 100%ට 300%කින් ඉහළට. ඒ ගැන තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. රුපියල් කෝටි 12ක් වටිනා සිගරට් තොගයක් රේගුව බාරයට. සිසුගැටුමක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ පීට දෙකක් නැවත දෙනුම් දෙන තුරු වසාද මාතෙමෙනවා. පොලිසිය පැවසුවේ මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීටයේ සහ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ඇතුළු සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගත්තේ ඊයේ රාත්‍රියේ 9:45ට පමණ. සිද්ධියත් සමග විශ්වවිද්‍යාලයට ගාලු පාර දෙසින් පිවිසෙන මාර්ගය කටුබෙද්ද මාසන්දියන වසා දැමීමට පොලිසිය පියවර ගත්තා. ගැටුමින් තුවාල ලැබූ සිසුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් බරපතල තත්ත්වය පසු එක් සිසුවෙකු කොළඹ ජාතික රෝහලට මාරු කරයවා තිබෙනවා. ඔහු මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ස්නායු ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළේ එම සිසුවාගේ තත්ත්වය තරමක් බරපතල බවයි. 24 හැවිරිදි එම සිසුවා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවක වුණ අතර ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව තිබෙනවා. කළුබෝවිල ශික්ෂණ රෝහල් පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු හැර සිසු පිරිස මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි. මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු මෙම ගැටුම සම්බන්ධයෙන් එක් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිසුවා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද මොරටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි. මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමේ සභාපති හර්ෂ ගුණවර්ධන මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. මාතර පොලිසිය සඳහන් කළේ මැද්දවත්ත ප්‍රදේශයේදී සිදු ඇති මෙම පහරදීම පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. මෙම පහරදීමෙන් තුවාල ලැබූ මහේශේස සංගමේ සභාපතිවරයා මේ වන විට මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම පහරදීමට විරෝධය පළ කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් අද වැල්ලමඩම ප්‍රදේශයේ සිට මාතර බස් නැවතුම්පළ දක්වා උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය මාසයට සාපේක්ෂව අද වන විට එළවලු මිල ගණන් 100%ට 300%කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් පවසන්නේ ඇතැම් එළවලු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 ඉක්මවා තිබූ බවයි. දිවයිනේ වැඩිම එළවලු ගණදෙනුවක් සිදුවන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී දෛනික වෙළඳාම් වන එළවලු ප්‍රමාණය ටොන් 2500ක්. නමුත් අද දිනේ එය ටොන් 500ක් එනම් පහෙන් එකක් දක්වා පහළ ගොස් තිබුණා. අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි, මාළුමිරිස්, වම්බට කිලෝග්‍රෑම් එකක තොගමිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබුණා. ඒ අනුව බෝංචි රුපියල් 200 235ත්, මාළුමිරිස් රුපියල් 200 220ත්, බට රුපියල් 200 230ත් අතර මිල ගණන්වල පැවතියා. කැරට් 140ත් 150ත්, දඹල රුපියල් 110ත් 140ත්, මෑකරල් රුපියල් 130ත් 150ත්, එළබට රුපියල් 100ත් 130ත් අතර මිලක පැවතියා. කිලෝග්‍රෑම් එකක් රුපියල් 100ට අඩුවෙන් පැවතුනේ ගෝවා, පිපිඤ්ඤා, වට්ටක්කා, අලු කෙසෙල් බතල, කෙකිරි හා තක්කාලි පමණයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එළවලු පැමිණෙන කොළඹ මැණික් වෙළඳපොළේ එළවලු මිල ගණන්ද ඉහළ ගොස් තිබුණා. ඒ අනුව තොගමිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබූ එළවලු ඌයේ බෝංචි, කැරට්, වම්බට සහ මාළුමිරිස්. බෝංචි රුපියල් 220ත්, කැරට් රුපියල් 220ත්, මාළුමිරිස් රුපියල් 250ත්, වම්බට රුපියල් 200කටත් අලෙවි වුණා. රුපියල් 40කට වඩා සාමාන්‍යයෙන් මිල ඉහළ නොයන පතෝල කිලෝග්‍රෑම් එකක අද මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. එළවලු එන ප්‍රමාණය අපිට 100%ට 60%කින් විතර අඩු වෙලා තියෙනවා. බඩු හිගයි පෙළදාම අඩුයි. දැන් එන්න පාරිකෝ පැමිණීම අඩුයි. පාරිභෝගිකට ඔරොත්තු දෙන්නේ නැහැ මේ ගාන. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානෙත් තොග මෙන්ම සිල්ලර එළවලු මිල ගණන් 100%ට 300%කින් පමණ ඉහළ ගියා. බෝංචි කිලෝ එකක තොග මිල මෙන්ම සිල්ලර මිල රුපියල් 290 300ත් අතර මිලක පෙවතුණා.
කැරට් කිලෝවක තොග මිල රුපියල් 160ක් වූ අතර සිල්ලර මිල රුපියල් 190ක් 200ත් අතර හිල ගියා. බීට් කිලෝවක මිල රුපියල් 120ත් 140ත් අතර පැවති අතර සිල්ලර මිල 200 දක්වා ඉහළ ගොස් තිබුණා. වම්බඩු කිලෝවක තොග මිල දැක්කුනේ රුපියල් 180ත් 190ත් අතර. සිල්ලර මිල රුපියල් 240කට ආසන්න වී තිබෙනවා. සිල්ලර මිලට පමණක් එළවලු අලෙවි වන නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් සියලුම ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් වලට වඩා ඉහළ ගොස් තිබුණා. මාළු මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 350කටයි. අමු මිරිස් කිලෝවක් රුපියල් 300කටත්, බෝංචි කිලෝවක් රුපියල් 300කටත්, වම්බටු කිලෝවක් රුපියල් 240කටත් අලෙවි වුණා. පතෝල කිලෝවක අද මිල දැක්කුනේ රුපියල් 160ත් 180ත් අතරයි. ජලගැලීම් සමග ඉහළ ගිය මේ එළවලු මිල තව කොතෙක් කල් පවතීද? සාමාන්‍යයෙන් එළවලුවක් වගා කරලා දින 40ක් 45ක් යනවා එළවලු වෙළඳපොළට එන්න. දැන් තමයි වගා බිම්වල හිටවන්නේ. කොහොමත් මාර්තු මාසේ මුල් සතිය විතර වෙනකම් මේ එළවලු මිල එයාගලම පවතී කියලා තමයි අපි නම් උපකල්පනය කරන්නේ. මෙරට පරිභෝජනයට අවශ්‍ය එළවලු ප්‍රමාණවත් පරිදි නොලැබුණොත් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව අප විමසීමක් කළා. ඒක අසාමාන්‍ය තත්ත්වයක් අපි වාර්තා වුණා. ඉතින් එවැනි අවස්ථාවක සැපියුම අඩු වුණාම මිල ඉහළ යනවා. දැන් ඔබතුමාන දෙවෙනි ප්‍රශ්නේ අපි ආනයනය කරනවාද කියලා. ඒක අපිට තීන්දුව කරන්න බෑ. මොකද ඒකට වෙනම අමාත්‍යංශයක් තියෙනවා සහ ඒ පිළිබඳ කමිටුවක් තියෙනවා. ඒ කමිටුව විසින් අවශ්‍ය තීන්දුව ගනීවි වෙනවා. මේ කාර්යය දැනෙන්නේ රටේ පොදු මහජනතාවට. උන්ගේ ජීවන වේදම ඉහළ යනවා. නැත්නම් මේක ඉදිරියට ප්‍රශ්නයක් ගැටලුවක් නිර්මාණය වෙන ලකුණු පෙන්නනවා පැහැදිලිව. බාණ්ඩයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා නම් ඉල්ලුම අඩු වෙනවා. එතන මිල පහළට යනවා. මිනිස්සු ලොවුල නොකයිද කියලා නෑ වෙන්නේ. වෙන්නේ විකල්පෙන් වලට යනවනේ දැන් බෝංච වෙනුට මේ කරල් ගන්න. රුපියල් කෝටි 12ක වටිනාකමකින් යුත් නීති විරෝධී ලෙස ගෙන්වූ සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ රේගුව අධිකාරී පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ අධී ධාරිතාවයකින් යුත් ඉතාලියේ නිෂ්පාදිත යතුරුපැදි 24ක්ද සොයා ගැනීමට හැකි වී ඇති බවයි. මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වන මගින්ගේ නම් සහ ව්‍යාජ ලිපිනයන් භාවිතා කරමින් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබෙනවා. මැද පෙරදිගින් ආනයනය කරන ලද කෝටි 12ක් වටිනා සිගරට් තොගයක් සහ කෝටියක් පමණ වටිනා වාණිජ භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය තොගයක්ද මේ අතර වනවා. මීට අමතරව ඉතාලියේ ගෙන්වන ලද අධිධාරිතාවයකින් යුත් යතුරු පැදි 24ක්ද රේගු අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. වාණිජමය භාණ්ඩ, චීස් වගේ ආහාර ද්‍රව්‍ය, මෝටර් සයිකල් 24ක් ආනයනකරුවන් තිදෙනෙක් විසින් ශ්‍රී ලංකාවට ඒවා තිබීදී රේගු කාර්ය හා විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගත්තා. රේගු කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මාලිපියසෙන මහතාගේ උපදෙස් පරිදි සහ රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පරිදි සියලුම විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. හිරු CIA හරහා පසුගිය කාලයේ මෙරට සූක්ෂම අපරාධකරුවන් රැසක් නීතිය රැහැනට කොටු කර ගැනීමට හැකි වුණා. නවීන තාක්ෂණයේ උපයෝගී කර ගනිමින් තවත් දුරකථන කොල්ලකරුවෙකු නීතිය රැහැනට කොටු කර ගැනීමට CIA කණ්ඩායම හා කොළපිටිය පොලිසිය එක්ව දියත් කළ මෙහෙයුමකදී හැකි වුණා. මේ හෙළිදරව්ව ඒ පිළිබඳවයි. නොකියා ලුමියා 800 වර්ගයේ නවීන ජංගම දුරකථනයක් සොරාගෙන තිබුණේ තුන්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදී. මාස දෙකකට අධික කාලයක් දුරකථනය සොරාගත්තේ නැත්තා කිසිදු සිම්පතක් භාවිතා නොකර සිටීම හේතුවෙන් දුරකථනය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් මාස දෙකකට පසුව සොරාගත් දුරකථනෙන් ඡායාරූප දෙකක් ලබාගෙන තිබුණා. එතනදී සිදුවන අත්වැරදීම මෙම සොරකමේ සුළුමුළු සොයා ගැනීමට ඉවහල් වනවා. කොල්ලකරු පිළිබඳ පළමු සාක්ෂිය ලැබෙන්නේ මේ ඡායාරූප හරහායි. ඊට හේතුව මෙම දුරකථනයේ අයිතිකරු ඉන් ලබා ගන්නා සෑම ඡායාරූපයක්ම තමන්ගේ Facebook වෙබ් ගිණුමට ලැබෙනසේ සකසා තිබීමයි. ඒ අනුව මෙම ඡායාරූප දෙකක් දුරකථන හිමිකරුගේ Facebook ගිණුමට පැමිණියා. එම ඡායාරූප ලබාගත් ස්ථානය සහ වේලාව නවීන තාක්ෂණයේ භාවිතින් සොයා ගැනීමටද අපට හැකි වුණා. සිදු කළ ගවේෂණයේදී දුරකථනය සොරාගත් පුද්ගලයාගේ තොරතුරු රැසක්ද සොයාගත්තා. ලබාගත් සිටීමේ සටහන් වී තිබුණේ කටුබෙද්ද ප්‍රදේශයේදී දුරකථනය භාවිත කර ඇති බවයි. ඉන් අනතුරුවයි කොල්ලුපිටිය පොලිසිය සමග දුරකථන කොල්ලකරු හඹායාම ඇරඹෙන්නේ. සිරිබර මෙනිකේ කුරනේ මෙතනම තමයි පෙන්නලා තියෙන්නේ. මෙතනමයි පෙන්නන්නේ. මෙතනමයි පෙන්නන්නේ. ඒ මේ කවුද මේ හොටේ කියන්නේ? මට මේ හොඳට දැකලා පුදුමයි. හොටේ කියන්නේ තිබුණා. ඊයේ නඩුව තිබුණා. ඒක විශ්වාස වැඩ කරන්න තිබුණා. ඔව් ආ. කොයි දින්නේ හතරට? එයා මේ වත්තේ නෙමෙයි. දැන් කොහෙද යාගේ පවුලත් එක්ක බෝඩ් වෙලා ඉන්නෝ? ඉන්න දියා නම් දැන් නෑ මේ වත්තට එනවා යනවා. ඉන්නේ පෙරේදත් මෙහෙනේ දාදී. නෑ නෑ එනවා මෙහෙද එනවා මේ වත්තේ නෙමෙයි ඉන්නේ. මේ දැන්
දුරකථන කොල්ලකරු සිටින ස්ථානයේ නිශ්චිතව හඳුනාගත්තත් අප ළඟාවන විට මේ ස්ථානයෙන් කොල්ලකරු පලා ගොස් තිබුණා. හිට CIA හරහා ඔවුන් සූක්ෂමව කොටු කරගත් අයුරු හෙළිකිරීමට අප සූදානම්. දැන් රටවට අහිරු. තමන්ට එරෙහිව දේශපාලනික වශයෙන් පළිගැනීමේ චේතනාව මත ගෙන යන විවිධ ප්‍රචාර තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායක තුෂාර හිමිචන්ද්‍ර මහතා පවසනවා. මට අයත් නිවසක කසිපු ස්ථාගාරයක් පවත්වන අයයි බොරු අසත්‍ය චෝදනාවක් ප්‍රකාශ කරගෙන යනවා. මගේ කීර්ති නාමයට හානි වෙන දේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. පසුගියදා සෞදි අරාබියේදී රුසානා නෆික්ට මරණ දඬුවම ලබා දීම හෙළා දකිමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද පෙරවරු ආත්පත්‍රිකා බෙදා දීම කොළඹ කුටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්තුණා. කරාපිටියේ වෛද්‍ය පීඨ සිසුන් විසින් අද දහවල් කරාපිටියේ රුහුණු වෛද්‍ය පීඨයේ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අධ්‍යාපනයේ පෞද්ගලික කිරීමට විරෝධය පළ කරමින් කොත්මලේ සිට බියගම දක්වා දිවෙන ප්‍රධාන අදබලති විදුලි පද්ධතියේ කුළුණ අලුත් වැඩියා කරමින් සිටි පිලිපීන ජාතිකයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ කුටුව චෛත්‍යපාරයේ වැඩබිමක අද පසුවරුවේ ගින්නක් හටගත්තා. මේ ගින්නෙන් වැඩබිමට දැඩි හානි සිදුව තිබෙනවා. අමරිකාව තුළ ගිනි විභාවිතය අවම කිරීම සඳහා වන නව යෝජනා ඊයේ එරට කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණා. ජනාධිපති බැරක් ඔබාමා විසින් ඊට අදාළ යෝජනා දහසයක් ඉදිරිපත් කර තිබුණා. අමරිකාවේ නිව්ටවුන් හිපාසලක පසුකෙදා සිදු වෙඩි තැබීමකින් 26 දිනක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය අමරිකාවේ ගිනි විභාවිතය පිළිබඳ නව සංශෝධන ඉදිරිපත් කිරීමට හේතුවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමකින් දැන් ලොවට අහිරු. ඇමරිකාවේ නිව්ටවුන් හි පාසලක පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සහ පාසල් වෙඩි තැබීම් ඉහළ යාම ගිනි අවි භාවිතය පිළිබඳ නීති සංශෝධනය කිරීමට හේතුවයි. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නව නීති රීතිවලට අනුව යම් පුද්ගලයෙක් ගිනි අවියක් මිලදී ගැනීමට යාමේදී ඔහුගේ පසුබිම පිළිබඳ කරුණු සොයා බැලීමක් සිදු කරනවා. කෙසේ වෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය සහ එරට ජාතික රයිෆල් සංගමයේ විරෝධය පළ වී තිබෙනවා. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට බලපාන ප්‍රබල ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. නිවාස අහිමි වූ 9000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් කටයුතු කළා. විදෙස් මාධ්‍ය පවසන්නේ ගංවතුරින් අවතැන් වූ සංඛ්‍යාව 10000කට අධික බවයි. ඊයේ රාත්‍රියේ සිට නොනවත්වා ඇදහළන වර්ෂාවෙන් ජකර්තා නුවර ප්‍රදේශ 50ක් මුළුමනින්ම ජලයෙන් නැරවී තිබෙනවා. ආරක්ෂක හේතුන් මත බෝයිං 787 ගුවන් යානා පියාසර කිරීම නතර කිරීමට ගුවන් සමාගම් රසක් තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ මගින් 129 දෙනෙකු රැගත් බෝයිං 787 ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ ටෝකියෝ නුවරට හදිසියේ ගොඩ බැසවීමයි. ඇමරිකාව, ජපානය, චිලි සහ ඉන්දියාව ඔවුන් සතු බෝයිං 787 ගුවන් යානා භාවිතය මෙවැනි විට අත්හිටුවා තිබෙනවා. ස්පෝර්ට්ස් කෝණ සමගින් අද ක්‍රීඩා පිටියේ තොරතුරු ගෙනෙන්නේ වින්දන ප්‍රසාද්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය හෙට පැවැත්වෙනවා. මේ තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ එකකින් ජයගෙන මේ වන විට කණ්ඩායම් දෙකම සමතත්වයේ පසුවෙනවා. මේ නිසා හෙට තරඟයේ ජයගෙන තරඟාවලියට අවතීර්ණ වීම කණ්ඩායම් දෙකේම අරමුණයි. පළමු තරගයේදී පාදයේ ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් හෙට තරඟයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවා. මේ ආබාධය නිසා චන්දිමාල්ට දෙවන එක්දින තරඟයේ අහිමි වූ අතර චන්දිමාල් වෙනුවට ක්‍රීඩා කළේ කුසල් ජනිත් පෙරේරා. හෙට තරඟයේ අජන්ත මෙන්ඩිස්ට සුවිශේෂීකක් වනු ඇති. ඔහු හෙට තරඟයේදී කඩලු දෙකක් දබාගත හොත් අඩුම තරඟ සංඛ්‍යාවකින් එක්දින කඩලු 100ක් දබාගත් ශ්‍රී ලංකික පන්දිවවන්නා වීමේ අවස්ථාව අජන්තට හිමිවනවා. පළමු තරඟ දෙකට ක්‍රීඩා නොකළ නිත්‍ය නායක මයිකල් ක්ලාක් සහ ආරම්භක පිටකරු ඩේවිඩ් වෝනර් හෙට තරඟයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ලබන මාස ඉන්දියාවේදී ආරම්භ වන ලෝකසනන කාන්තා එක්දින තරගාවලිය වෙනත් රටක පවත්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තම රටේදී අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට නොහැකි බව ඉන්දියා ක්‍රිකට් බලධාරීන් පැවසීම නිසා. ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාස 31 වනදා සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී වීමට නියමිත රටවල් සංඛ්‍යාව 8ක්. පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ තම කණ්ඩායමට ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට තරම් යහපත් මානසික මට්ටමක් නොමැති බවයි. විශේෂයෙන් මේ දිනවල දෙරට අතර පවතින අයහපත් වාතාවරණය මේ සඳහා හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය දින කිහිපයේදී කාශ්මීර දේශ සීමා වාසන්නේදී දෙරට අතර ගැටුම් ඇති වුණා. කෙසේ වුවත් ජගත් ක්‍රිකට් කවුන්සිලය මේ ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් සිය ප්‍රතිචාරය දක්වා නැහැ. කෙලිවි මොනුසම දකින්නට යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට හිරු ස්පෝර්ට්ස් කෝරස් සමගින්. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත් කරනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබෝන්.